ජාත්‍යන්තර කම්කරු දිනය සමරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කම්කරු දිනයට එකතු වෙලා ඉන්න වේදිකාවේ අසුරුගෙන සිටින අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් සහෝදරයා ඇතුළු මධ්‍යම කාර්ය සභාව නියෝජනය කරන සහෝදරවරුනි, ඒ වගේම යුරෝපෝ චේන්ජ් සංවිධානය නියෝජනය කරන සහෝදරය, ඒ වගේම විප්ලවවාදී ශිෂ්‍ය සංගමේ නියෝජනය කරන සහෝදරය ඔබ සිල් දෙනා ගැනීම අවසරයි. ඒ වගේම ජාත්‍යන්තර කම්කරු දිනය ආර්ථවත් කරන්න රට පුරා විහිදී සිටින ගම් දඩව වලින් මේ වෙලාවේ කොළඹ හයිට් පිටියට ඒකරාශි වෙලා ඉන්න අපේ පක්ෂය නියෝජනය කරන ආදරණීය සහෝදරියනි, සහෝදරවරුනි, අපි අද ආර්ථවත් කරන්නේ 138 වෙනි ජාත්‍යන්තර කම්කරු දිනය. ඒදා හේමාකර චතුරස්‍රය පුරා කම්කරුවන්ගේ ලෙයින් රතුපාට ලෙයින් රක්තවර්ණ වුණු ඒ දිනය තමයි අද අපි මේ මොහොතේ තත්ත්වවත් කරන්නේ. එදා හේමාකර චතුරස්‍රය පුරා ගලාගෙන ගියේ ඒ රතුපාට ලේ. අද දවසේ, හෙට දවසේ අපි හැම කෙනෙකුටම අලුත් පණිවිඩයක් මතක් කරනවා. අපි හැම කෙනෙකුගේම ජීවිතයට, අපි හැම කෙනෙකුගේම ජීවිතයට අලුත් මතකයක් එකතු කරනවා, අලුත් සටනක් අපේ ජීවිතයට එකතු කරනවා. ඒ සටන ඇතුළේ අපි දකිනවා මේ වෙලාවේ මුළු ලෝකෙ පුරාම කම්කරුවෝ, ගොවියෝ, ශිෂ්‍යයෝ, කාන්තාවෝ, මේ සියලු දෙනාම අතිශය බරපතල පීඩනයකට ගොදුරු වෙලා ඉන්නවා. ඒ පීඩනයෙන් ගොඩ එන්න නම්, ඒ පීඩනයෙන් ගැලවෙන්න නම් අපි හැම කෙනෙකුටම සටනක් තියනවා කියන කාරණය මේ සියලු දෙනාම මුළු ලෝකෙ පුරාම ඔප්පු කරමින් ඉන්නවා. මුළු ලෝකෙ පුරාම සටන් වදිමින් ඔප්පු කරමින් ඉන්නවා. ඒ නිසා අපි දකිනවා විශේෂයෙන් කාන්තාවන් විදිහට අපි හැම කෙනෙකුටම මේ සටන ඇතුලේ කාර්යභාරයක් තියෙනවා. මොකද ඒ කාර්යභාරය අපි හැම කෙනෙකුටම කාන්තාවන් විදිහට එල්ල වෙලා තියෙන පීඩනයෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන කාර්යභාරය අද අපට පැවරිලා තියෙනවා. ඒකෙන් ගොඩ එන්නේ කොහොමද කියන කාරණය අපිත් එක්ක කතා කරගන්න අපි දකිනවා අද අපේ රටේ ලක්ෂ ගණනක් සහෝදරියෝ, ගණන් වලින් ගත්තොත් 133ක් සහෝදරියෝ ගෘහණියන් විදිහට වැඩ කටයුතු කරනවා. ඔවුන් වෙන රැකියාවක් කරන්නේ ගෘහණියන් විදිහට විතරයි ඔවුන් වැඩ කරන්නේ. ඒ හැම කෙනෙක්ම වැඩ කරනවා, වෙහෙස වෙනවා, දාඩිය හෙලනවා, ශ්‍රමය හෙලනවා, ජීවිතයේ අති බහුතරයක් කාලයක් ඔවුන් වේදනාවට පත් වෙනවා අපි දකිනවා. ඒ වගේම ඒ ගෘහයෙන් එළියේ බොහෝ කාන්තාවන්, බොහෝ සහෝදරියන් අවන්හල් ඇතුලේ වැඩ කරනවා. අවන්හල් ඇතුලේ, සුපිරි අවන්හල් ඇතුලේ තමන්ගේ ශ්‍රමය වගුරනවා. ඒ වගේම ලොන්ඩ්‍රි වල තමන්ගේ ශ්‍රමය වගුරනවා. මහා පරිමාණ ලොන්ඩ්‍රි වල තමන්ගේ ශ්‍රමය වගුරනවා. ඒ වගේම ළමා දාර්කාගාර වල නැත්නම් ඩේ කෙයාර් සෙන්ටර් වල තමන්ගේ ශ්‍රමය වගුරනවා වැටුප් ලබමින්. ඒ වගේම වැඩිහිටි නිවාස වල ශ්‍රමය වගුරනවා වැටුප් ලබමින්. අපි ඔබට කියන කල්පනා කරලා බලන්න, ගෙදරින් එළියේ මේ රස්සාවල් කරනකොට ඒකට අපිට ගෙවීමක් තියෙනවා, ඒකට අපිට ගෙවනවා. ඒ වගේම ඒකට වටිනාකමක් තියෙනවා. හැබැයි ගෙදර ඇතුලේ මේ හැම රස්සාවක්ම අපි කරනවා. ගෙදර ඇතුලේ අපේ රටේ කාන්තාවෝ වගේම ලෝකයේම වැඩ කරන කාන්තාවෝ මේ රස්සා ටික කරනවා. උයනවා, රෙදි හොදනවා, දරුව බලා ගන්නවා, වැඩිහිටියෝ බලා ගන්නවා, මේ හැම රස්සාවක්ම කරනවා. මොකද වෙනස? කල්පනා කරලා බලන්න මොකද වෙනස? වෙනස තමයි මේ සමාජ සංස්කෘතියෙන් හැදිලා තියෙනවා, සමාජ චින්තනයෙන් හැදිලා තියෙනවා. ගැහැණු වුණොත් ඒ වැඩ ටික කරන්න ඕනේ කියලා. ගැහැණු වුණොත් ඒ වැඩ ටික කරන්න ඕනේ.
දරුව හදන්න ඕනේ දරුව බලා ගන්න ඕනේ වැඩිහිටියෝ බලා ගන්න ඕනේ උයන්න ඕනේ ඒ වැඩ ටික කරන්න ඕනේ කියලා. හැබැයි ගෙදරින් එළියේ ඒවා කරද්දී ඒක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. එතකොට ඒක රස්සාවක්. එතකොට ඒක රස්සාවක්. අපි පීඩාවටපත් වෙනවා මෙන්න මේ කියන කාරණේ නිසා. අපි පීඩාවටපත් වෙනවා මේ කියන කාරණේ නිසා. කොහොමද මේකෙන් ගැලවෙන්නේ? සමාජ චින්තනයෙන්, සමාජ සංස්කෘතියෙන් අපිව පීඩාවටපත් කරනවා. මේක ඔයාගේ වැඩක්, ඔයා මේක කරන්න කියලා. ඒ වගේම අපි තුලත් ඒක තියෙනවා. මේක අපි කළ යුතු වැඩක්. ගැහැණු වුණොත් අපි මේ කාර්ය අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා. අපි විශ්වාස කරනවා මේක කරන්න ඕනේ වෙන්නේ ගැහැණු විතරක්ද කියන ප්‍රශ්නය මෙතන තියෙනවා. සමාජයක් විදිහට අපි හැමෝම වැඩ බෙදාගෙන කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ සියලු කාර්යයන් සමාජීය කාර්යයන් බවට පත් කරන්න ඕනේ. කාන්තාව ගෙදර ගිය ගහෙන් එළියට ගන්නේ නැතුව සමාජ විප්ලවයක් ගැන, සමාජ වෙනසක් ගැන අපට කල්පනා කරන්නවත් බෑ. ඒ නිසා මේ හැම කාර්යයකටම සමාජීය ශ්‍රමයක් අවශ්‍ය වෙනවා. හැම කෙනෙක්ම හැම වෙලාවෙම සමාජ ක්‍රමයක් ඇතුලේ මේක වෙනස් කරන්න ඕනේ. මේක වෙනස් කරේ නැත්නම්, මේක සමාජීය කාර්යයක් බවට පත් කරේ නැත්නම් කාන්තාව හැමදාම ඉන්න වෙන්නේ ගෙවල් ඇතුලේ විතරයි. ධනවාදයට මේක කරන්න පුළුවන්ද? ධනවාදයට මේක කරන්න බෑ. අපි කියනවා ධනවාදයෙන් තවදුරටත් කරන්නේ ලෝකේ පුරාම වැඩ කරන කාන්තාව, පීඩාවට පත් වුණු කාන්තාව, පීඩිත පන්තියේ කාන්තාව ගෙදර ඇතුළට ඇදලා දාන එක විතරයි ධනවාදයට කරන්න පුළුවන්. ධනවාදයට වෙන මොකුත් කරන්න බෑ. එහෙමනම් අපි එක කරන්න ඕනේ කොහොමද? අපි කරන්න ඕනේ සමාජ වෙනසක් දක්වා මේ සටන ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඒ සමාජ වෙනස ඇතුලේ, සමාජවාදය ඇතුලේ, සමාජවාදය ඇතුලේ කාන්තාවන්ගේ විමුක්තිය අපටත් පත් කරගන්න පුළුවන්. කාන්තාවන්ගේ විමුක්තිය අපටත් පත් කරගන්න පුළුවන්. ඒ වගේම සහෝදරෝනි, සහෝදරියනි, දැන් මේ වෙලාවේ අපි දකිනවා මේ ප්‍රශ්නය තමයි අපි දකින සුවිශේෂී ප්‍රශ්නය. සමාජය ඇතුලේ කාන්තාවක් විදියට මුහුණ දෙන, හැබැයි දැන් මැතිවරණ වැඩපිළිවෙලක්, මැතිවරණ කාලවකවානුවක් ප්‍රකාශයට පත් වෙලා තියෙන වෙලාවක අපේ රටේ හැම දේශපාලන පක්ෂයක්ම කාන්තාව පාවිච්චි කරනවා තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය ඉස්සරහට ගෙනියන්න. තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය ඉස්සරහට ගෙනියන්න මේ දේශපාලන පක්ෂ ඉතිහාසයේ කළා වගේම කාන්තාව පාවිච්චි කරනවා. අවුරුදු 75ක දේශපාලන ඉතිහාසය ඇතුලේ ඔයගොල්ලන්ගේ ජීවිතේට මෙහෙම වුණා. මේ විදිහට කෙරුවා, බඩුමළු බෙදුවා, තෑගි බෙදුවා, සල්ලි දුන්නා, ආහාර ද්‍රව්‍ය දුන්නා, මෙහෙම එකක්ම දුන්නා, මේක තමයි මේගොල්ලෝ කරේ කියලා ඒකම කොඳුර කොඳුර, ඒකම කොඳුර කොඳුර ආයෙත් අපේ රටේ කාන්තාව ඒ අවුරුදු 75ක දේශපාලන ගමනේ ගුහාව ඇතුළට ආපහු තල්ලු කරන්න දේශපාලන ව්‍යාපාරමය වෙනකොට කාන්තාව පාවිච්චි කරමින් ඉන්නවා. ඒක තමයි ඇත්ත කතාව. අපි දකින්න ඕනේ, අපි කල්පනා කරන්න ඕනේ අපි කොහොමද මේකෙන් ගැලවෙන්නේ, අපි කොහොමද මේකට එරෙහිව සටන් වදින්නේ. අපි කැමති කාන්තාව දේශපාලනයට එනවට, ඔව් කාන්තාව දේශපාලනයට එන්න ඕනේ. කාන්තාව දේශපාලනයේ සක්‍රිය සමාජිකයෙක් බවට පත් වෙන්න ඕනේ. හැබැයි මැතිවරණ ක්‍රියාවලියෙන් නවතින්නේ නැති දේශපාලන සත්ත්වයෙක් බවට කාන්තාව පත් වෙන්න ඕනේ. එහෙම දැනකට මෙතෙක් දේශපාලන ඉතිහාසය ඇතුලේ අපි දැකපු ඉතිහාසය ඇතුලේ මේ ධනේශ්වර දේශපාලන පක්ෂ එහෙම දෙයක් කරුමේ නැහැ. ඡන්දේවරුණාට පස්සේ, මැතිවරණේවරුණාට පස්සේ කාන්තාව අපහු ගෙදර ඇතුළට තල්ලු කරුවා. එතනින් කාන්තාවගේ දේශපාලනය අවසන් කරුවා. ඒක තමයි අපි දැක්කේ. අපි දැක්කා කාන්තාව දේශපාලනයේ සක්‍රිය වෙච්ච අවස්ථාවත්. 2022 ගෝල්ෆේ සර්ගලය ඇතුලේ ලංකාවේ වැඩ කරන කාන්තාව, පීඩිත කාන්තාව, උතුරේ කාන්තාව, ගොතුකරේ කාන්තාව, ඇඟලුම් කර්මාන්ත ශාලාවල කාන්තාව, ශුද්ධ මූල නයිලින්ගික කාන්තාව, ඒ වගේම ලක්ෂ ගණන් රුවණියන් විදිහට තමන්ගේ ස්වමේරණ කාන්තාව අරගලයේ සක්‍රිය සමාජිකයෙක් බවට පත් වුණා. ඒක තමයි දේශපාලනය. තමන්ගේ අවබෝධයෙන්
Thank you.